කවදාවත් අහලා තියෙනවද නාම යෝජනා අරන් ඡන්ද දිනේ තියෙන දිනේ ප්‍රකාශයට පත් කරලා ඡන්දිනු තීපු ඒ පාලක කණ්ඩායම බය වෙලා ඡන්දේ පස්සට දැම්ම චාල්ස් කියලා නෝනා කෙනෙක් හිටියා කොමිසම් සභාවේ සමාජිකයන්ගේ එයා මොකද කරේ අතරමැදින් ඉල්ලා අස්සුනා රනිල් මොකද කරේ අන්නේ චාල්ස් නෝනා උතුරේ ආණ්ඩුකාරය කරා කොමිසම් සභාවට තමයි පැවිරලා තියෙන මැතිවරණ පැවැත්මේ මූලික බලය රනිල් වික්‍රමසිංහ මුදල් නැමැති එයා සල්ලි දෙන්නේ නැත්නම් උසාවියට යන්න ඕන කවුද කොමිසම් සභාව පුංචි ඒ වගේ නේ මේ ස්වාධීනය යටවා ගන්න ලද ඊනියා කොමිසම් සභාවත් මේ ඡන්ද කල්ද මේ කුමන්ත්‍රී ඉන්නෝ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රටේ ජනතාවට තමන්ට කැමති පාලනය තෝරාපත් කර ගැනීම සඳහා තියෙන අයිතිය මුළුමනින්ම උදුරා ගන්න රනිල් ඇතුළු මේ කොමිසම් සභාව කුමන්ත්‍රණය කරලා උදුරා ගන්න තියෙන තාවකාලිකව මේ ජුනි 9 වෙනිදාට මාස 3ක් පිරෙනවා රනිල් වික්‍රමසිංහ අනීතික ප්‍රජාතන්ත්‍ර විරෝධී මේ ඡන්ද කල්ද වීමට විරුද්ධව අපි පාරේ සටන ආරම්භ කරන්න ලෑස්ති. එයා කියනවා නෑ පළාත් පාලන ඡන්ද නෙවෙයි ජනාධිපති ඡන්ද තියෙනවා. ජනාධිපති ඡන්ද තියෙන රනිල්. හරිද? 2010 රනිල් ජනාධිපති ඡන්දෙට ඉල්ලුවේ නෑ. 2015 වෙනකොට රනිල් ඉල්ලුවේ නෑ පොළොන්නරුවේ මෑන්. 2019 සජිත් දැන් ජනාධිපති ඡන්ද තුනකට ඉල්ලපු නැති හාදේ. දැන් කැඩිලා කැඩිලා විදිලා විදිලා පාර්ලිමේන්තුවට එන්න බැරි වෙච්ච හාදේ තියෙන ඡන්දෙ. කොච්චර ඇද්දත් රනිල්ට අදින්න වෙන කවද වෙනකන්. ලබන අවුරුද්දේ අගෝස්තු මාසේ ජනාධිපති ඡන්දෙ සඳහා නාම යෝජනා කැඳවන්න දෙනවා. ඒකනේ කොච්චර මාස 14යි. කන්න දෙකයි. හැබැයි අපි සූදානම් ඊට කලින් මැතිවරණයක් ලබා ගන්න. මේ මැතිවරණ සිටියේ මේ රනිල් අපි හිර කරනවා. හිර කරලා ජනතාවට තමන්ට ඡන්දෙ ලබා ගැනීම සඳහා තියෙන අයිතිය තාවුරු කරන බලවේගයේ බවට පත් වෙන්නේ ජාතික ජන බලවේගයේ බවට අපි උබද සාධික සමහර අය උත්සාහ කරන අපිව පාරට කැඳවලා ගැටුමකට කැඳවන්න අපි ඒකට අහු වෙන්නේ නැහැ සමහර අය උත්සාහ කරනවා ඡන්ද කල් දාලා යට කරලා දාන්න අපි ඒකට අහු වෙන්නේ නැහැ මේ අවස්ථාව සීරු මාරුවෙන් ඉතාම සූක්ෂම දේශපාලන උපාය උපක්‍රම හරහා මේ බලය මාරු කරගන්න අපි සමත්ුනේ නැත්නම් නැවත වටේකින් අපි පරාද වෙලා චෞරවලල්ල බලය තහවුරු කරගන්න සතුරා කපන මර උගුල පා ගන්න නැතුව සතුරා කපන බොරු වලේ වැටෙන්නේ නැතුව අපි මේ යාත්‍රාව ජයග්‍රහණය කරා මෙහෙවනවා සාහිත්‍ය රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න